ප්‍රීතිය අඩු වෙන්න කේන්තිය නැති කරන්න. ඒකට මොනවද වඩන්නේ කියන ප්‍රශ්නය බොහොම ලස්සන ප්‍රශ්නයක එක වැදගත් ප්‍රශ්නයක්. මෙච්චර කාලයක් ඇව්වේ නැති වුණා දැන්වත් ඒක අහන්න අදහස පහළ වෙච්ච එකට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මන් තුල තියෙන කේන්තිය නැති කරන්නේ කොහොමද? කේන්තිය නැති කරන්න මම වඩන්නේ මොනවද? මේක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. කේන්තිය නැති කරන්න එකක් වඩන්න නැහැ. එහෙම එකක් කියනවා නම් මම මාර්ගේ වඩලා නැහැ. මම දන්නේ අනිවැරදි දේ. මම මේ පොතපත බලලා මේ මිනිස්සු නඩත්තු කරන කෙනෙක්. කේන්තිය නැති කරන්න වඩන්න එකක් නැහැ. එහෙම වඩන්න එකක් තියෙනවනේ ඒක වැරදි එකක්. කේන්තිය නැති කරන්න පුරුදු පුහුණු කරන්න ක්‍රමයක්වත් නැහැ. හැබැයි කේන්තිය නැති කරන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද ඒ ක්‍රමය? කේන්තියට හේතුව හොයලා හේතුව නිරෝධ කළාම එතකොට අර වඩන්න නැතුව නැති කරන්න නැතුව කේන්තිය අතුරුදාන් වෙනවා. එහෙනම් තමන්ට කේන්තිය ඇති වෙනවා නම් කේන්තිය ඇති වෙන්නේ ඇයි කියලා පරීක්ෂා කරාම තේරෙනවා මම මේ විදියට වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් ඉන්නවා ඒවා වෙන්නේ නැහැ. මම මොනාරි ඉල්ලුවාම විනාඩියෙන් එක අතට හම්බෙන්න ඕනේ. අම්බුන් නැත්තම් ඉනිමගෙන් පැනලා ගන්නවා මම. ඇයි මම බලාපොරොත්තු වෙන විනාඩියෙන් මේක ලැබෙන්න ඕනේ. හැබැයි විනාඩි දෙක ගියාම මට හරියට තරදක් මිටි කාගෙන මම කතා කරන්නේ. හැබැයි මම බලාපොරොත්තුවක් අදනවා පැයකින් ලැබෙන්න ඕනේ. මොනාරි ඉල්ලුවාම පැය දෙකකින් ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් අදනවා. දැන් විනාඩි දෙක මාරි ඉක්මන්නේ මිනිස්සු. බලන්නකෝ මේ ඉල්ලුවා විතරක් පැය භාගිකින් ගෙනල්ලා දුන්නා. ඇත්තටම අපි ඉල්ලලා තියෙන පැයකින් ඉන්නනේ. බලාපොරොත්තු වෙලා තියෙන පැයකින් ලැබෙන්න. හැබැයි ලැබිලා තියෙන පැය භාගෙන් සන්තෝෂෙන් වාර ගන්නවා. වහන්සේ හරි කාර්යක්ෂමයි. වහන්සේ හරි මේ එඩිටරයි. බලන්න පැය භාගෙන් ගෙනාවා. හැබැයි එදා බලාපොරොත්තුනේ විනාඩියෙන් ලැබෙන්න ඕනේ. විනාඩියෙන් ෆ්ලයිට් එකෙන් ආවත් එන්න බෑ. එන්න එපා. ඇවිදලා එන්න එපා. මේ මනස එකකින් හොයන්න එපා. ඒක විනාඩියෙන් දෙන්න එක ඉක්මනට හම්බෙන්න එපා. හොයන්න පැය භාගයක් යනවා නම් විනාඩියෙන් එන්නේ කොහමද? එහෙම හරි මාංශලා මේක කොහොම හරි බඩබුට්ට පෙරලලා කරලා හොයාගෙන ආවනේ. ඒකට ස්තුති කරන්නේ පළු යන්න බයිනවා. අරක ගේන්න මෙච්චරලාද මිනිස්සු බුදියානි කියලා කියලා බයිනවා. ඒ කියන්නේ මේ තරාව කියන එක හදන්න ක්‍රමයක් නැහැ. හැබැයි තරාවට හේතුව නිරෝධ කරන්න කළාම අදන් නැතුව තරාව හැදෙනවා. ඒක ආයෙ හදන්න ඉතුරු වෙන්න එපා. දැන් දන් දෙන්නේ මොනාර ඉතුරු වුණත් නේ. මොකවත් ඉතුරු වෙලා නැත්නම් එයා දාන දෙන්නේ මොනවද? මොකවත් දෙන්න දෙයක් නැහැ. එහෙනම් තරාව හදන්නේ හේතුව නිරෝධ කරාම නිකන් හැදෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ තරාව හදන්න නෙමෙයි. මේ තරා හැදෙන්නේ කොතනද? මොන හේතු නිර්මාණය වෙලාද මේක හැදෙන්නේ? ඒ හේතු ටික හොයලා නිරෝධ කරන මේක කමටාන. මේක වඩන්නට ඕනේ. තරාවක් යනවද? ටක් ගලව හරි. මොකද්ද තරාව? මට සද්ද මේ අල්ලන්නේ. මං සද්ද වලට කැමති නැහැ. මේගොල්ලෝ කෑ ගන්නව සාකච්ඡා කරන මට කනක් ඇලින්න බෑ. නිතරම සද්ද ඇහෙනවනම් මං කැළඹෙන තරම කොච්චරද කියලා මට දැනගන්න ලැබෙනවා නං. සද්ද ඇනකොට මං කම්පා වෙන්නේ කොයි විදිහටද කියලා දැනගන්න මට ලැබෙනවා නං. සද්ද වලට ඔරොත්තු දෙන මානසිකත්වය හදන්න හදාගන්නක මට නිතරම සද්ද ඇනවා නං. මොනතරම් වාසනාවන්තද මං කියලා දැන් හදන බලාපොරොත්තුක් මේ විදිහට. දැන් සද්ද ඇනවා. තාම කැළඹෙනවා. හරි. ඒ කියන කතාව ඇත්ත. තාම මේක හැදිලා නැහැ. ඒ හැම සද්දතුලින්ම තමන්ගේ අඩුව හදනවා. සද්දේ නැති වුණාම ගිහිල්ලා කියන හාඳුරු අද සාකච්ඡා කළේ නැති ඇයි? නෑ අද සාකච්ඡා නෑ මොනවාරි සාකච්ඡා කරන්න ඕනේ. ඇයි? නෑ මං ඒ සබ්දයට කමටහනක් වඩනවා. ඔබ වහන්සේලා මොනවාරි එක සාකච්ඡා නැත්තම් ඊයේ සාකච්ඡා කරපු එක අද ආයි සාකච්ඡා කරන්නකො. දැන් යාට සබ්දය හැයෙන්න ඕනේ කියලා ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ තරාව ඇති වෙන්න තින හේතු හොයලා හේතුවයි නිරෝධ කරන්න ඕනේ. අපි හේතුව නිරෝධ කරන්නේ අර එන තරාව දත්මිටි කාගෙන ඉවසන්න එකක් වඩනවා. එහෙම වැඩෙන්නේ නෑ. එහෙම කමටහන් නෑ ලෝකේ. එහෙම වඩනවා නම් තරාව හැදෙන්නේ නෑ. වෙන එකක් හැදෙනවා. දරාගෙන ඉන්න බැරි පටිගයක් ඇති වෙනවා. අදිරුදිර පීඩන ඇදෙනයි. ඒක ඉවසගෙන ඉන්න බෑ. ඇතුලේ කම්පා වැඩි මේක දරාගෙන ඉන්න කුටිය වගන. ඒක කමටාණක් නෙමෙයි. ඒක අවිද්‍යාවක් වැඩෙන්නේ. නියම විද්‍යාව මොකද්ද? ආර්ය කමටාණ මොකද්ද? අපි කෙලෙසක පාර දෙන්නේ නැහැ. කෙලෙසක හේතුවටයි පාර දෙන්නේ. දැන් අපි රාගයක් ඇති වුණා. රාගය නැති කරන්නේ කොහොමද? රාගය නැති කරන්න බෑ. ඒක ඵලයක්. මල නැති කරන්නේ කොහමද? ඕනනම් මල් පිපෙන්නේ නැති වෙන්න ගා නැති කරන ක්‍රමය කියලා. මොකද්ද? ගායන් ළඟ අඟල් දෙකකට මෙහා පැත්තෙන් අඩියක් විතර ආරලා මුදු මුල කියලා එකක් ඇති ඒක කපන්න. එතකොට ගා මැරෙනවා. මල් ගා තියෙන්න එපා මල් ලැදෙන්න. එහෙනම් කෙනෙක් දිහා දැක්කාම රාගය හැදෙනවා නම් රාගයට හේතුව මොකද්ද? අපි පරික්ෂා කරලා බලන මේ හේතුව කොහමද? හරි. එයා ලස්සනයි. ලස්සනයි කිව්වොත් රාගය හැදෙනවා. හරි. ඒක දුර්වලකමක්. තරුණයි. හරි. තරුණ කට්ටිය දැක්කාම රාගය හැදෙනවා. බාගෙට ඇඳගෙන හිටියාම එයාගේ බඩවල් පේනකොට කයේ කොටස් පේනකොට එහෙම අඩුපාඩු හඳුනනම් රාගය ඇති වෙනවා. හරි.
තවත් එක හොඳ ලස්සනට එයා මේ සුරූපියක් වගේ හොඳ ලස්සනට එයා මේ ඇඳ පැළඳගෙන ඉන්නවා නම් එයාගේ මේ රූපේ ලස්සන රූපලාවන්‍ය කරලා තිනන ඒ ඒකට මේ රාගය තියෙනවා. හරි. තවත් මොනවද? හැඳුන් තද වැඩින හිර වැඩින රාගය ඇති වෙනවා. මේ වගේ මේ රාගය ඇති වෙන්න හේතු ටික බලනවා. හරි. එතකොට කිරියම්ම කෙනෙක් දැක්කම රාගය හැදෙන්නේ නැහැ. ඉංගන්නිය පාරේ බුදියාණන් හිටියම රාගය හැදෙන්නේ නැහැ. වැරෑලි වෙලා දාඩිය පෙරාගෙන එහෙම යන කට්ටිය රාගය හැදෙන්නේ නැහැ. මනුස්සෙ මහතට ඉන්නව නම් දොරවල් වලින් ඇතුල් වෙන්න බැරි තරම් මේ අලියෙක් වගේ ඉන්නව නම් රාගය හැදෙන්නේ නැහැ. එන රාගය හැදෙන්නේ මේ කාරණා අතර පාටද? දැන් මේ හේතුව නිසා නෑදෙන්නේ. මෙයත් අරයා බවට පත් වෙනවා. මෙයා තුලත් ඒ කියන ඒ අපිරිසිදු භාවය තියෙනවා. මෙයාගේ රූපලාවන්‍ය ටික අයින් කළාම ගෙදර මිනිසුන්ටත් එයාව හඳුන ගන්න බෑ. එහෙනම් මේ ගාලා තියෙන මේ රසායනික ද්‍රව්‍ය නිසා මෙයා මෙහෙම පේන්නේ. හොඳට සබන්දාලා ඒවා ටික අයින් කළොත් ගෙදර මිනිස්සු අනෝයා කවුද කියලා. ඇයි ඒ ඒගොල්ලන්ට තඳුර ගන්න බෑ. මේ ඇත්ත කතාව දැක්කාම අර හේතුවේ බලේ බිඳෙනවා. අර හේතුවේ ධාරිතාව අඩු වෙනවා. දැන් අපි මෙයා දිහා බලන්නේ අර හේතුව නිරෝධ කරපු මානසිකතෙන් දැන් රාගය හැදෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කෙලෙස් නිරෝධ කරනකොට අපි කෙලෙසත් එක්ක පොරබදලා තින්නේ මෙච්චර කාලයක්. කෙලෙස් නැති කරන්නයි මිනිස්සු අපට කමටහන් දීලා තින්නේ. හේතුව නැති කරන්න කවුරුත් කමටහන් දුන්නේ නැහැ. දැන් අපි හේතුවයි නිරෝධ කරන්න ඕනේ. හේතුව තියෙන තාක්කල් කෙලෙස් හැදෙනවා. අඩුපාඩු හැදෙනවා. හේතුව නැත්තම් ඒවා නිකන් නිරෝධ වෙනවා. ඒවා වඩන්න දෙයක් නැහැ. නිකන් නැති වෙනවා. මේ විදිහට දවස ගානේ තරහා යන හැම මොහොතෙම ඒ යන හේතුව අරගෙන ඒක හරියටම දැකලා ඒක නිරෝධ කළාම ඒක පටිසෝතගාමි කළාම අර තරහව නැති වෙනවා. ඒ විදිහට මාස දෙකක් යනකොට දැන් තරහා යන්න පුළුවන් ක්‍රම තියෙනවා නම් ඒක එක්ක 20ක් තියෙන්න පුළුවන් 40ක් තියෙනවා 500ක් තියෙනවා 1000ක් තියෙන්න පුළුවන්. මේ 10ම මේ විදිහට නිරෝධ කළාම එකක් නිරෝධ කළාම ඒක නැවතෙනකොට අපි දන්නවා මේක මේ විදිහට කලින් නිරෝධ කළේ අර අවබෝධය ඇතුලේ තියෙන තැම්පතුව ඒ රෙකෝඩ් එක. ඒකටනු නැවතෙන්නේ නැහැ ඒක. එහෙනම් එකක් නැවතෙන්නේ ඒකක් නිරෝධ කරලා නැති නිසා. එහෙනම් නැවත නිරෝධ කරලා ඒක අලුත් තැම්පතුවක් වශයෙන් දැම්මාම අර තැම්පතුවත් එක තමයි ඒක නැවත මතුවෙනකොටම දන්නවා මෙයත් අර කිරියම්මා වාගේ වෙනවා. මෙයත් අර තියෙන ඒ රසායනික ද්‍රව්‍ය ටික අයින් කළාම මෙයත් හරි කැත කෙනෙක්, ප්‍රියමනාප නැති කෙනෙක්. මෙයත් අර වාගේම පුෂ්ටිමත් වෙනවා. මෙයත් වැරහැලි වෙනවා. මෙයා තුලත් අර කෙල සොටු සම දාඩිය මල මූත්‍රා ඒ හැම දෙයක්ම මෙයා තුලත් තියෙනවා. මෙන්න මේ විදිහට අර නිරෝධ කරපු ටිකත් එක තමයි අර කෙනේනකොට අර රාගෙ නැ එන්නේ. එහෙනම් හැම කෙලෙසයක්ම අපි තුල තියෙන හැම කෙලෙසයක්ම අපි නැති කරන්නේ ඒකට හේතුව නිරෝධ කරනවා. හේතුව නැති වෙලා තී ඇවිල්ලා බලනකොට කෙලෙසය නිකම් අතුරුදාන් වෙලා. ගා ජීවමාන නම් හැමදාම මල් පිපෙනවා. ගා මැරිලා නම් මල් නැ තියෙන මල් දවස් දෙකක් තිබිලා පරවිලා ඒවත් ඇටිලා පොළොවට පවර වෙලා යනවා. ඇයි? මල් වලට පවතින්න බෑ ගා මැරිලා. එහෙනම් හේතු ටිකයි නිරෝධ කරන්න ඕනේ. ද්වේෂය කියන එක, වෛරය කියන එක, තරහව කියන එක ඔක්කොම එකම මානසිකත්වයේ වෙනස් වීමක්. ඒක නැති කරන්න තියෙන එකම ක්‍රමය ඒක අතගන්න හේතුව හොයන්න ඕනේ ඉස්සෙල්ලා. ඇයි මෙයා තරහා යන්නේ? මොකද්ද මෙයාට තියෙන ප්‍රශ්නය? මෙයා තරහා යන්නේ මොන මොන හේතු උපාදානයක? ඒ හේතු ටික හොයලා ඒවා ටික නිරෝධ කරන්නට ඕනේ. ඒක නිරෝධ කළාම ඒක නැතුවම යනවා. ආයි ඒක එන්නේ නැහැ. මේ විදිහට වඩා නැමතිස්සෙම පුරුදු කරන්න. තරහව යනවනම් තරහා යන හැම මොහොතෙම හේතු ටික අදාගෙන යන්න. තරහවල් 500ක් එයි. 500ම හේතු ටික නිරෝධ කරන් 500 එක්කෙනිය කෙන්නේ අර 500 පොකුරෙන් එකක්. ඒක නිරෝධ කරපු නිසා ඒ දැනුම තියෙනවා. ඒ නිසා මේකත් නිරෝධ කරනවා. කාලයක් යනකොට තරහා එන්නෙම නැහැ. ඇයි? හැම එකක්ම නිරෝධ වෙච්ච ඒවා එන්නේ. ද්වේෂය අද්වේෂය බවට අපි තුල තැම්පත් වෙනවා. දැන් ද්වේෂය දේශය බවට තියෙනවා. ඒ නිසා තරහෙන් එළියට එනවා. ද්වේෂය අද්වේෂය කළාම අද්වේෂයෙන් එළියට ආවට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කර්ම හැදෙන්නේ නැහැ. සසරක් ඇදෙන්නේ නැහැ.